රයිට් මෙතන ලිංගුවේ අපි සිංහලෙ මොකද්ද මෙහිදී නාමවිශේෂණයේ ඉහළම ගුණය ඉහළම විස්තර ගුණය. කිරීමේ ක්‍රමවත් දාලා ඒ සඳහා නාමවිශේෂණයට පෙර ඒ සඳහා නාම විශේෂණයට පෙර ද භාවිතා කරයි. ද කියන එක ඉන්වර්ට් කම ඇතුළ ලියන්නේ. ඒ සඳහා නාම විශේෂණයට පෙර ද භාවිතා කරයි. ද මං එක්සාම් සෙන්ටෙන්ස් එක ලියන්නේ ද දාලමයි මේ බලන්නකො. ද හයස් quality of the adjective is එකතරම් මං ඇහුවේ මේ මොකද මන් yellow color පේන්නේ screen එකේ පේනවාද කියලා ඇහුවේ. මොකක්ද වෙලා තියෙන්නේ? කලින් ලිප් එක පෙවුණා. يعني මේක හිම ස්ට්‍රින් එකේ තිබ්බා. මේකෙන් සෙන්ටෙන්ස් ඇඩ්ජෙක්ටිව්ස් ඔෆ් සුපර්ලටිව් ඩික්ටිව් කියන එක ඒ විදිහටම තිබ්බා. දැන් පේන්න ඕන. ඒක දැන් පේනවනේ. පේනස අකුරු පොඩිද? දැන් ඇද්ද? ඇති හරි. The highest quality of the adjective is described here. For that, the is used before the adjective. The highest quality of the adjective is described here. For that, the is used before the adjective. Is another the no adjective but calling. මම පටන් ගන්න වාක්‍යෙම ලියවෙන්නේ ද දාලානේ. ද හයස් කියලා කියවෙන්නේ ඇයි? හයි එකේ සුපර්ලේටිව් ඇඩ්ජෙක්ටිව් එක හයස්ට්. එතකොට මම හයස් කියන එක යූස් කරනකොට ද දාලා ලියලා තියෙන්නේ. එතන මම පැහැදිලි නේද ඒක? හරි. එක්සැම්පල් කීපයක් ලියමු. පහක් විතර ලියන්නම් මං. ඊට පස්සේ මට ඔයා තව 10ක් ලියලා එවන්න. ෆොටෝ එකක් එවන්න. හෙට නෙමෙයි. හෙට පුළුවන් නෑ ඉතින් කමක් නැහැ. නේ? ඔව් ඉතින් හෙට ඉස්කෝලේ නිමාඩු වගේ නිමාඩුවක් දෙනවා නම් පුළුවන් නේද? හරි. පුළුවන් වෙලා කෙවන්න ලබන සතිය තුළ. හරි. ද එක්සැම්පල් එකක් ගමු. ඔයයි හොඳම ගැහැණු ළමයා අපේ පන්ති. You You are the ආද හොඳම best girl best in පන්තියේ our class. in our class. The best girl in our class. The best එක highlight කරගන්න තියෙනවා. ඒක දන්නවා. ඒකද ලේසිම විභාගය. චාමික ස්ක්‍රීන් එකේ තියෙන එක ලියා ගන්න. අපි example දෙවෙනි එකේ දැන් ඉන්නේ. හරි දෙවෙනි example එක මොකද්ද? ඒකද ලේසිම විභාගය. ඒකද It is ලේසිම the විභාගය. easiest. එක්ෂන් කරන්න වෙන්නේ. එතකොට is it is it the is it the is it කියන එක easiest
ඊසිස්ට් වෙනව නේද? Is it the easiest exam in this year? In this year, may I read? මේ අවුරුද්ද ලේසි විභාගය ඒකද? මම මේ අවුරුද්ද කියලාත් කොටසක් එනවා එකක් දාගන්න. ජාමික මේකින් සෙන්ටෙන්සස් විත් ඇඩ්ජෙක්ටිව්ස් ඔෆ් සුපර්ලේටිව් ඩිග්‍රී කියලා ලියලා. යටි මං සිංහලෙන් ලියන්න කිව්වා. මෙහිදී නාම විශේෂණයේ ඉහළම ගුණය විස්තර කෙරේ කියලා. මෙහිදී නාම විශේෂණයේ ඉහළම ගුණය විස්තර කෙරේ. කමාවක් දාලා ඒ සඳහා ද භාවිතා කරයි. ඒ සඳහා ද නාම විශේෂණයට පෙර ඒ සඳහා නාම විශේෂණයට පෙර ද භාවිතා කරයි කියලා කියන්නේ දෝ. ඒ සඳහා නාම විශේෂණයට පෙර ද භාවිතා කරයි. ඒක තමයි මේ ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නේ. ඒකත් එමිල ලියා ගන්න වෙලාවක් නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඊට පස්සේ අපි එක්සැම්පල් දෙකක් ලිව්වා. එකක් you are the best girl in our class. ඔයා තමයි අපේ පන්තියේ හොඳම ගැහැණු ළමයා. සෙකන්ඩ් එක්සැම්පල් එක කරත් තමයි ජොයින් උනේ. ඊ සිඩ් ද ඊසියස් එක්සෑම් ඉන් දිස් ඉයර් කියන්නේ ඒකද මේ අවුරුද්දේ ලේසිම විභාගය. හරි. තර්ඩ් එක්සැම්පල් අද තමයි සතුටුම දවස මගේ ජීවිතේ. අද තමයි සතුටුම දවස මගේ ජීවිතේ. Today is the happiest. Correct. Today is the My life. happiest day of my life. ඌද ලොකුම සතා කැලේ. ඌද ලොකුම සතා කැලේ. Is it the biggest Is it the biggest animal animal in the jungle? Animal in the jungle. Okay. මේක තමයි ලෝකේ අමාරුම රැකියාව. ඩිෆිකල්ට් ඩිෆිකල්ට්. මේක තමයි ලෝකේ අමාරුම රැකියාව. කියා ගිලින්. It is difficult. හා? More difficult. දැන් ඒකටත් වඩානේ දැන් අපි මෝස් දාන්නේ. ඒක නම් අමාරුම Oh, එක more. තමයි. නේද? මෝ කියන්නේ වඩා අමාරුනේ. මේක අමාරුම. ඒක තමයි. Yes. එහෙනම් මේක තමයි යූස් කරන්න ඕන. This is the most then we got a most than or neither difficult job in the world. It's the most difficult job in the world. හරි. මොකද හිතලා එක්සැම්පල්ස් 10ක් තව ලියනවද? වෙලාව නැද්ද? මම කියන්න උනොද? හරක් වෙනා ඉන්නවද? දර්ශන තමයි උදේ නැගිටින්න තියන්නේ නේද? ඒකෙන් ට්‍රාන්ස්ලේට් එක සෙන්ටන්ස් සිමල් හා? තම වාක්‍ය පහක් කියන්න දෙන්න. හා මේ වාක්‍ය පහ ලියා ගන්න කොහේ නම්? හා ලියා ගන්න. ඔහුයි නරකම මිනිහා අපේ ගමේ. ඔහුයි නරකම මිනිහා නරකම මිනිහා අපේ ගමේ.
මේකද අඩුම මිල? මේකද අඩුම මිල මේ වාහනයේ? මේකද අඩුම මිල මේ වාහනයේ? කැලණි ගඟ නෙවෙයිද දිගම ගඟ ලංකාවේ? කැලණි ගඟ නෙවෙයිද දිගම ගඟ ලංකාවේ? මේවාද බරම පෙට්ටි. මේවාද බරම පෙට්ටි. ඔහු තමයි බුද්ධිමත්ම පුද්ගලයා ලෝකයේ. ඔහු තමයි බුද්ධිමත්ම පුද්ගලයා ලෝකයේ. ඒකද දුරම පාර. ඒකද දුරම පාර. පාදස්ට් දුරම පාර. හරි නේද එහෙනම්? හරි. පහක්කයක් ලිව නේද? හරි. එහෙනම් ඔය ටික ලියන්න අපි හෙට සම්බන්ධ වෙමු. හෙට අපි කතා කරනවා. අද ක්ලෝස් කන්ඩිෂනල් ක්ලෝසස් කතා කරමු. හරි. ඉෆ් ක්ලෝසස් පටන් ගමු. මේ ගැන වාක්‍ය ටික සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. Right. Good night all of you. Thank you, sir. Good night. Right. Good night. You're welcome.